විශේෂයෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ තමයි ප්‍රධාන අධිකරණ විනිශ්චයකරු බවට පත් වෙලා තිබුණේ බොහෝ තැන්වල නීතිඥවරු බවට පත් වෙලා තිබුණේ ප්‍රධාන අධ්‍යාපන ආයතනවල විදුහල්පතිවරු බවට පත් වෙලා තිබුණේ ඒ කියන්නේ ආයතන ප්‍රධානීන් බවට පත් වෙලා තිබුණේ ඒතර ඒගොල්ලෝ සමාජ ඉහළ තැන්වල හෙබෙව් පහළ පරිපාලන යම් පරිපාලන මට්ටමක අධ්‍යාපනයක් අපේ රටේ ජනතාවට දෙන්න පටන් ගත්තා ඊට පස්සේ 1948 බිතාන්‍යද රාජ්‍යවාදීන් යනවා බිතාන්‍යද රාජ්‍යවාදීන් යනකොට අර ඒගොල්ලන්ගේ ඉහළ තට්ටුව ගලවගෙන යනවා ඔලෝ යනවා හිටපු කට්ටිය යනවා ගියාට පස්සේ දැන් අපේ රට රටක් හැටියට මුහුණ දෙනවා දැන් නිදහසත් එක්ක අපි කොහොමද අපේ රටේ විධිමත් පරිපාලනයක් සමාජ ව්‍යවහාර පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපනය වෙනස්කම් මුණ වෙනවා විශේෂම පිටාන් අධිරාජ්‍යවාදීන්ගේ කාලේ අපේ රටේ තිබුණේ ඉංග්‍රීසිය මත පදනම් වෙච්ච පරිපාලනය නමුත් දැන් ඉංග්‍රීසිය මත පදනම් වෙච්ච පරිපාලනයක් වෙනුවට දැන් රටට ඕන වෙලා තිබෙනවා ස්වදේශීය භාෂා මත පදනම් වෙච්ච පරිපාලනය දැන් අපේ රටේ අධ්‍යාපනය මුහුණ දෙන අභියෝගයක් මොකද්ද නව සමාජ වෙනස් හැද නව සමාජ පරිවර්තනයක් වෙලා වෙනස් තැනකට ඇවිල්ලා වෙන පරිපාලන විහිවකට අවතීර්ණ වෙලා ඒකට ගැලපෙන පරිදි අපේ රටේ අධ්‍යාපනය හදන්න ඕනේ එයනවා තමයි අපේ රටේ ප්‍රධාන පාසල් ටික හැදෙන්න පටන් ගන්න එයනවා අපේ රටේ 1945 නේද අධ්‍යාපන පිළිබඳ නිදහස් පනත සම්මත වෙනවා දැන් ඇයි 1945 අධ්‍යාපන පනත නිදා පනත සම්මත වෙන්නේ නැතුව ඇයි 800 ගණන් වල සම්මත වෙන්නේ 45 වෙනකොට ඉඟිපිඟි එනවා දැන් ලෝකේ පුරා පරිදීය පිටි රාජ්‍ය යටත් විජිත බවට පත් වෙලා තිබුණු රාජ්‍යයට නිදහස ලබා දෙමින් එනවා නිදහස අරගල පැන නැගිලා තිබෙනවා එනිසා ඒ රටවල තමන්ගේ ස්වදේශික ජනය ඒ පරිපාලන වල සම්බන්ධ කරගන්නා විදිහේ අධ්‍යාපන පරිපාලන රටාවක් ඕන වෙනවා අන්න ඒ අනුව අපේ රටේ නිදහස් අධ්‍යාපන පනත එනවා හරිද ඊට පස්සේ ඒ හා සම්බන්ධ වෙච්ච මධ්‍ය මහාවිද්‍යාල පද්ධතියක් කොට නැගෙන නේද ඉබ්බාගමු සෙන්ටර් ඊට පස්සේ කැකිරාව සෙන්ටර් එවගේම ඔය 60 දශකයේ වෙනකොට විශාල මධ්‍යම විද්‍යාල පද්ධතියක් ඔය ප්‍රධාන අපේ රටේ මධ්‍යම විද්‍යාලයට තහවුරු ලා තිබුණු විශාල මධ්‍යම විද්‍යාල පද්ධතියක් උඩරගෙන. එතකොට දැන් මේ පරිවර්තනයේ මේ පරිවර්තනය දැන් මේ සමාජ සකස්මට ඕන. මේ සමාජය කරගන්නා ලද වෙනස් කිරීමට අනුව අධ්‍යාපනය වෙනස් වෙනවා. එතකොට මොකක්ද උනේ? එතකොට සිද්ධ වෙච්ච දේ තමයි ඒ අධ්‍යාපනයේ වෙනස් වීමට සරිලන පරිදි අධ්‍යාපනයේ වෙනස් වීමට සරලන පරිදි අධ්‍යාපනයේ මුදල් වෙන් කිරීම වැඩි වෙනවා. දැන් අපි මහින් සහෝදරයන් නලින් සහෝදරය කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 අවුරුද්දේ අධ්‍යාපනයට වෙනුවට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරේ දල ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 2.9. ඒ කියන්නේ 2005 දී 2.9. 2012 වෙනකොට 1.8යි තව අඩු වෙනවා. හැබැයි 1950 කියක් වෙන් කරා 1950 අපේ රටේ අධ්‍යාපන වෙනුවෙන් වෙන් කරා දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.5 55 වෙනකොට ඒක 2.6යි අත වුණා වැඩි වුණා 60 වෙනකොට ඒක 4.4 වුණා 65 වෙනකොට ඒක 4.44 වුණා එයි දැන් මේ සිද්ධ වෙච්ච පරිවර්තනයේ ස්වදේශිකයන් අතට පාලනය ලැබීමට ගැලපෙන පරිදි පරිපාලන ව්‍යුහයක් ඕන පුහුණු කරලාද නීතිඥයන් ඕන ඉංග්‍රීසි සිංහල භාෂාවෙන් ලියන කියන පුද්ගලයන් ඕන ඒ වෙනුවෙන් උසාවියේ කරුණු ඉදිරිපත් කරන පිරිස ඕන සිංහල භාෂාවෙන් අයබදු එකතු කරන්න ඕන සිංහල භාෂාවෙන් කළමනාකරුවන් ඕන ඒ පරිපාලන ඒ ස්වදේශීය භාෂාවලට ගැලපෙන පරිදි නව විහුවක් ඕන ඒකට ආණ්ඩුව මොකද කරන්නේ අධ්‍යාපන සඳහා වෙන් කරන මුදල් මොකද වෙන්නේ අධ්‍යාපන සඳහා වෙන් කරන මුදල් ප්‍රතිපාදන වැඩි කරනවා 1952.5 55.26 74.4 65.44 වැඩි කරනවා හරි පැහැදිලිද මොකද්ද විමිති වැඩි කිරීම ක්‍රියාවලියක් ඇයි ඒ සමාජ සැකස්මට එවැනි අධ්‍යාපනයක් ඕන එවැනි අධ්‍යාපනයක් අවශ්‍යයි සමාජ පවත්වාගෙන යන එක පුළුල් වෙන්න දැන් ඊට පස්සේ මොකද වෙන්නේ 1977 මේක වෙනස් අපේ රටේ ධනවාදයේ තවත් අධීරයක් කිව්වොත් හෙවත් විවෘතාර්ථිකවත් නව ලිබරල් ධනවාදයට අපේ රට අවතීර්ණ කරන දැන් මොකද වෙන්නේ බිත් ඒ කියන්නේ බිතාන් අධිරාජ අධිරාජ්‍යවාදීන් අපේ රටට එන්න කලින් ඒ සැකස්මට ගැලපෙන අධ්‍යාපනය බිතාන් අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කරගත්තට පස්සේ ඒ සැකස්මට ගැලපෙන අධ්‍යාපනය බිතාන්යන්ගෙන් අපිට නිදහස ලැබුණාට පස්සේ ඒ සැකස්මට ගැලපෙන අධ්‍යාපනය 1977 නව ලිබරල්වාදයට රට ඇතුළත් කරාට පස්සේ ඒ සැකස්මට ගැලපෙන අධ්‍යාපනය උත්තරයි
එක හරි සරලයි මේක මේක පුන පුනා කියන්න ඕන කරුණක් නෙවෙයි මේකට ගැලපෙන අධ්‍යාපනයක් වුණා ඒකට ගැලපෙන අධ්‍යාපනය මොකක්ද ඒකට ගැලපෙන අධ්‍යාපන හැඩරුව හඳුනා ගන්න අපිට පුළුවන් ඒ වෙනස් කරපු සමාජ පරිවර්තනය මොකක්ද ඒ කරපු ආර්ථික පරිවර්තනය මොකක්ද වෙනස් කිරීම මොකක්ද 77 සිද්ධ වෙච්ච වෙනස් කිරීම මොකක්ද දැන් 77 දක්වා විශේෂයෙන්ම 60 දශකයේ ආරම්භ වෙච්ච අපේ ක්‍රියාමාර්ග මොකක්ද අපිට තිබුණා 1960 දශකයේ ආරම්භ කරා දැවැන්ත වාණ කර්මාන්තශාලා කිරිපිටි කර්මාන්තශාලා 1968 සිට දැන් අවුරුදු 44 තේ තාමත් පිරිපහදු කරන තෙල් පිරිපහදු සපුගස් කන්ද කැලෙන්ඩර් සංස්ථා නේ ඔරුවල වාණ සංස්ථා යක්කල වාණ සංස්ථා කිරිපිටි කම්මල් එතකොට ගින්තොට තුනිල ඇලි සංස්ථා ඇලයාපත්තු උළු කම්මල් එතන දැන් කොයි පැත්තටද අපි යමින් තිබෙන්නේ අපි යමින් තිබෙනවා රටේ ජාතික නිෂ්පාදන ඉදිරියට ගන්න කර්මාන්ත ශාස්ත්‍රයට අවතීර්ණ වෙමින් තිබෙනවා. ඔය ඒව කවන්නේ. ඉතින් අපි හදන මොකද්ද? ඒකට ගැලපෙන නිපුණත්වයන් සහිත ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, ඒකට ඕන ඉංජිනේරු පීඨ ඕන, විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ හැදෙන්න පටන් ගන්නවා. ඒකට ඊට අඩු තාක්ෂණික ශිල්පීන් ඕන, ඒකට වෘත්තීය ඔය මේ අපේ මේ අම්පාරේ තියෙන හාඩියක වැනි ආයතන ඕන. ඒව ඇතුළ කාර්මික ශිල්පීන් පුහුණු කරන්න පටන් ගන්නවා. तो दें ये समाज जैसे गलत ना परिदी अध्यापने प्रतिसंस्करण वार्ता निमित्त पटांगा तो ये माध्यापने एक पने मुदल वैटी में करानु वो दें निष्पादने वैटी में मिंती बिनो कर्मांत सेत्रे वार्ता ने कत्पत्य मिंती बिनो ये कर्मांत सेत्रे वार्ता ने इट अध्यापने पूर्ण पूर्ण विशेषत्व इंगोना ඒ පොළු විශේෂත්වයෙන් නිර්මාණය කිරීමේදී අධ්‍යාපනය මුදල් වෙන් කරන්න. ඉතින් අපිට හරි පැහැදිලි 65 දක්වා අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න පටන් ගන්නවා. හැබැයි දැන් මොකද සිද්ධු වෙන්නේ? මේ වෙන් කරලා ගොඩනගන්න පටන් ගත්ත මහා විශාල උගත් තරුණ પરම්පරාව ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි අපේ රටේ තිබුණු දුබල බෙලහීන ධනවාදයට මේ પરම්පරාව උරා ගන්න බැරි වුණා. කොතන ප්‍රශ්නය? දැන් අධ්‍යාපනය වර්ධනය වෙමින් තිබෙනවා. අධ්‍යාපන වර්ධන වීම සඳහා ප්‍රතිපාදන වෙන් කරමින් තිබුණා. ඒ සඳහා උගත් තරුණ પરම්පරාවක් ගොඩනගමින් තිබුණා. හැබැයි ඒ උගත් තරුණ પરම්පරාව මේ රටේ දුබල බෙලහීන ධනපති ක්‍රමයට තමන්ට උරා ගන්න බැරි වෙනවා. උරා ගන්න බැරි වෙනකොට මොකද වෙන්න පටන් ගන්නේ? ඒව අතර විවිධ දේශපාලන මතවාදයන් සාකච්ඡා වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ඒවා ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ධනපති ක්‍රමයේ විසින්ම නිර්මාණය කරලා කැඳවා ගන්න ලද භූතෙක් දැන් උන් දකින්න. තමන්ගේ උවමනාවන් වෙනුවෙන් අධ්‍යාපනයේ දීලා හදාරවල විශ්වවිද්‍යාල ඇති කරලා පරිපාලන ශ්‍රේණි වලට දරුවා ඇති කරන මේව සමාජ උවමනාව වෙනුවෙන් නිර්මාණය කරන ලද භූතයෝ ටික. ඒගොල්ලන්ගේ අර්ථය. උගත් තරුණ પરම්පරාවක් ගොඩනගෙන. හැබැයි ඒ උගත් තරුණ પરම්පරාව උකහා ගන්න බැරුව යන මොකේද? ඒ තිබුණු සමාජෙ. ඒ නිසා උගත් තරුණ પરම්පරාව මොකද කරන්න පටන් ගත්තේ? ඒකට හරිව අරගල කරන්න පටන් ගන්න. ඒක සාධාරණයි. ඒක මේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමේදී තමගේ ප්‍රධාන කඳුරු බවට පත් වුනේ කොතනද? නැ සමහර එකේ මේක තරුණයන්ගේ කරල්ලා. එහෙම අර්ථකථනයක් මේකට දුන්නේ. ඇයි ඒ එවැනි අර්ථකථනයක් මේකට දෙන්න හේතුනේ මොකක්ද? මේක පදනම් වුණා උගත් තරුණ බුද්ධිමත් තරුණ પરම්පරාව මතක පදනම් වෙන්න පටන් ගත්තා. ඒක ඇත්ත. ඇයි? අර ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කරලද පුළුල් කරලද අධ්‍යාපනයේ ඉඩකඩවලි නිර්මාණය වෙච්ච පිරිස් මේ සමාජයට උකහා ගන්න බැරි වුණා. එතන වෙච්ච අරබු. එහෙනම් අනිවාර්යයෙන්ම ඒගොල්ල ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ තර්කානුකූල ප්‍රතිඵලය මොකද්ද ඒක? මේ ගැනීම අඩු කරන්න පටන් ගන්නවා. උතරයි තියෙන්නේ. ඉංග පතුලෙම බිනින්න නම් අධ්‍යාපනයේ පුළුල් වීම වළක්වන්න ඕන. අධ්‍යාපනයේ පුළුල් වීම වැළැක්වීම ඒගොල්ලන්ගේ පන්තියේ පැවැත්ම. ඒක තමයි අතිශය සාධාරණ සත්‍ය කරුණ. ඊට පස්සේ ඕකට සමානුපාතික ඒක පැත්තකින් දැන් තමයි දේශපාලන කෝමනාවක් වෙනවා අධ්‍යාපනයේ පුළුල් වීම අවතීර්ණ කර අඩු කරන්න ඕන. හැබැයි ඒතර ආර්ථිකය වෙනසක් වෙන විවෘත ආර්ථිකේ නෝ නැත්නම් නවලිබරල් ධනවාදයට අපේ රට අවතීර්ණ කරනවා. නවලිබරල් ධනවාදය මොකද ආර්ථිකය මොකද්ද ඔය ඕකෙ වෙන මුකුත් මේක මොකද්ද ඔකේ ප්‍රධාන එක තමයි වෙළඳපොළ විවෘත කිරීම ආනයන අපනයන නීති ලිහිල් කිරීම ප්‍රාග්ධන ගිනුම විවෘත කරන එක ඕනෑම ලෝකෙතේ ප්‍රාග්ධනයකට ඇවිල්ලා මෙහි ශ්‍රමයේ උරා ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක බහාණ්ඩ වෙළඳපොළ සුබල කරන එක. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් අන්න ඒ පැත්තෙන් බහාණ්ඩ වෙළඳාම එන්න පටන් ගන්න. නැත්නම් එනවා බහාණ්ඩ එන. දැන් මෙහෙ උන කවුද? මේ ඉංජිනේරුවන් ඕනේ නැහැ. බෝනික්කන් හදන
බෝනික හදන ඒ ඒ බෝනික නිර්මාණය කරන ඒ ප්ලාස්ටික් ද්‍රව්‍ය සංයුති අපිට ඉගෙන ගන්න ඕනේ. ඇයි? බෝනික අපිට ජපානෙන් එවනවා. අපිට ඕන මොකද්ද? ඒ බෝනික විකුණන කට්ටියක් ඕන. අන්න අපේ රටේ අධ්‍යාපනය දෙන්න මාරු කරන්න. අපේ රටේ තවදුරටත් අවශ්‍ය නැහැ. තවදුරටත් අවශ්‍ය නැහැ අපේ රටේ මෙරටට කාර්මික නිෂ්පාදන ශාස්ත්‍රයට දිනු කරන අධ්‍යාපනයක් ඕනේ නැහැ. ඇයි? මෝටර් සයිකල් හදලා එහෙන් එවනවා. කාර් එක හදලා එහෙන් එවනවා. මේවන මොකද්ද? ඕක විකුණන්නයි පොඩි ඩැමේජ් එකක් වුණාම හදා ගන්න ඕනේ මෙකැනික් වරු ටික. ඔච්චරයි. ඒක මේ සිද්ද ඒකනේ 60 දශකයේ අධ්‍යාපනයේ පුළුල් වීම. එක පැත්තකින් තමන්ට පාරාවල ලක් වීමත් අනිත් පැත්තෙන් 1977 න් පස්සේ ඇති කරන ලද අධ්‍යාපන ආර්ථිකයේ වෙනස්කමත් විසින් මොකද්ද කරේ? ඒකට ගැලපෙන අධ්‍යාපනයක් අපේ රටේ ප්‍රතිපත්ති මිනිසෙන්න පටන් ගත්තා. ඒක ප්‍රකාශයට පත් වුණා එතෙන් එතෙන් සිට රට පාලනය කරපු ජනාධිපතිවරුන්ගේ. මොකද්ද කිව්වේ ජේ.ආර්. ජයවර්ධන? ජේ.ආර්. ජයවර්ධන කිව්වා සාහිත්‍ය ඉගෙනගෙන වැඩක් නැහැ කිව්වා. සතයක්වත් ඉගෙන ගන්න හම්බ කරන්න බැහැ. සාහිත්‍ය ඉතිහාසය උස මේ විභාග වලට ඉගෙනවීමෙන් අයින් කරා. මතක තියාගන්න. ලෝකේ කවර රටක්වත් ඒ රටේ සාහිත්‍ය සහ ඒ රටේ ඉතිහාසය පෝෂණය කරන්න වර්ධනය කරන්න ඒ රටේ දුවදරුන්ට ඉගෙනවීම විශේෂයෙන් අයින් කරන්නේ නැහැ. හැබැයි ලංකාවේ අයින් කරා. ගොල මතක ඇති දෙමළ ඊළාම කාලේ. ඔය ඒ වෙනම එල්.ටී.ටී. සංවිධානයේ වෙනම අධ්‍යාපන එකක් තමයි මොකද්ද? දෙමළ ඊළාම ඉතිහාසය උන්ගේ විෂය නිර්දේශය. මොකද ඕනෑම රටක ලෝක හැම රටකම ඒ රටේ ඉතිහාසය උගන්වනවා. ඒ රටේ තියෙන සාහිත්‍ය සම්ප්‍රදායන් ඒවත් එක බැඳිනවා මිනිස්සු. ඒතර තමයි මේ මහ පොළවත් එක්ක හොඳට අක්මුල් විහිදවගත්තු. මේ මහ පොළවට මුල් විහිදවගත්තු මිනිස්සු කොට නැගේ. හැබැයි දැන් ජේ.ආර්. රට එහෙම මිනිස්සු ඕනේ නැහැ. ජේ.ආර්. රට ඕන එක මහ පොළවට මේ අපේ රටේ තිබුණු සම්ප්‍රදායන් සාහිත්‍ය සංස්කෘතියේ මේ බැඳීම් වලට ඒවත් එක්ක මුල් විහිදවගත්තු ජන කොටසක් වැඩක් නැහැ. මුල් සිඳුණු මිනිස් සමුදායක් ඕනේ. ඇයි? ජපානගෙන බෝනික විකුණන්න. ජපානෙන් ඉවර. එහෙම නැත්නම් චීනෙන් ඉවර මොකක් හරි බහණ්ඩයක් විකුණන්න. ඇමරිකාවෙන් ඉවර බහණ්ඩයක් විකුණන්න. ඒකට අවශ්‍ය නැහැ අක්මුල් විහිදවගත්තු මිනිස්සු. එනිසා ඒගොල්ල අධ්‍යාපන විශාල පරිවර්තනයක්. يعني අධ්‍යාත්මික ගුණාත්මක භාවයේ පරිහිමකට ලක් කරන්න පටන් ගත්තා. ඒක තමයි ඊළඟ මේ අධ්‍යාපන අත තිබෙ එතනින් මතක තබා ගන්න. දැන් අපි කතා කරන අධ්‍යාපනයේ වැඩිපුර අපිට ආන්දෝලන තුඩු දෙලා දෙන්නේ මොකක්ද? දැන් වැඩිපුර සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රේ වැරදීම. එහෙම නැත්නම් සිසත් ප්‍රශ්න පත්‍රේ පිටවීම. එහෙම නැත්නම් උසස් පෙළ ප්‍රතිඵල හරියට ලබා නොදීම. ඒක කලබලකරන ගැටලු. හැබැයි කලබලකරන ගැටලු වලට වඩා 1977 න් පස්සේ අපේ රට මොකද කරේ? අපේ රට අධ්‍යාපනයේ ගුණාත්මක භාවි බිඳුව. කෙඩුවා. ගොල හිතන්න උසස් පෙළ විෂයන් හතරක් තිබුණා. සාමාන්‍ය ගත්තොත් විද්‍යාව ආධාරන දරුවෙකුට තිබුණා. උද්භිද විද්‍යාව, බොට්නි, සත්ව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. හැබැයි හඳු මොකද කරේ? උද්භිද විද්‍යාවයි සත්ව විද්‍යාවයි එකතු කරලා ජීව විද්‍යාව කියලා විෂයක් හදුවා. ඉතින් ලෝකේ මේ 70 දශකයට 80 දශකයට වඩා මේ විෂයන් දෙක ලෝකෙ පුළුල් වෙලා තියෙන්නේ. ඒවා තව ලෝකේ නව නිර්මාණව සොයා ගැනීම නව දිශාවකට සත්ව විද්‍යාවයි උද්භිද විද්‍යාවයි වර්ධනය වෙලා තිබෙනවා. මොකද ලෝකේ ඇති වී තිබෙන මහා පාරිසරික ගැටලු, ලෝකේ ඇති වී තිබෙන මහා සත්ව සංහාරයන්, පරිසර සංහාරයන් මේ නිසා හේතු කොටගෙන උද්භිද විද්‍යාවද ලෝකේ වෙනම තැනකට ඇවිල්ලා තිබෙනවා. ඒ විදිහම සත්ව විද්‍යාව වෙන තැනකට ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපේ හඳු මොකද කරේ? අපේ හඳු කරපු දේ තමයි මේ දෙක එකතු කරලා ඒකනුත් කැලේ කපලා මේකනුත් කැලේ කපලා කපන්න කිසි පදනමක් නැහැ. මතකද යන්නේ? කිසි පදනමක් නැතුව මේ විශ්යන් වල කැලේ අඩු කරා. එකම පදනම මොකද හැදුවේ? අවුරුද්දක ඇතුළු ගන්න පුළුවන් කැලේ ටික හොයාගත්තා. ඔච්චරයි. ඉතින් අවුරුද්දක මේ දෙකම එකතු කරොත් අවුරුද්දක ඇතුළු ගන්නන්න බෑ. ඒකෙන් ගත්ත මාස 6කට මේකෙන් ගත්ත මාස 6කට දෙකම එකතු කර අවුරුද්දකට හැදුවා. ආයෙ භාගේ අරන් තව අවුරුද්දකට හැදුවා. අවුරුද්දයකට මේ දෙක කප්පාදු කරා. මොකද්ද? ඉතින් අපේ දරුවන්ගේ ඥානනේ මතකද යා? අපේ දරුවන්ගේ තවත් අධ්‍යාපනයේ පුළුල් වෙන්න ඕන දිශාවන් කප්පාදු කරන්න පටන්